අද අපි හැමෝටම විශේෂ දවසක්. ඒ සෑම වසරකම ඔක්තෝබර් 6 වෙනිදා ලෝකයේ ගුරුවරුන් වෙනුවෙන් වෙන් කළ දවස නිසා. පුංචි මල් කැකුළු පූ දෙන්න වැඩදරද්දී එම සිත් ගුණ නුවණින් පුරවන්න වෙහසෙන ගුරු මෑණිවරුන්ටයි පියවරුන්ටයි මේ දිනය වෙන් කළ තියෙන්නේ. 1994 වර්ෂයේ ඔක්තෝබර් මාසේ 5 වෙනිදා සිට මේ දිනය ගුරුවරුන් වෙනුවෙන් වෙන් කළේ යුනෙස්කෝ සංවිධානය විසින්. ශ්‍රී ලාංකිකයන් ලෝක ගුරු දිනය ඔක්තෝබර් මාස 6 වෙනිදා සමරන. 1993 වර්ෂයේ ශ්‍රී ලංකා ගුරු සංසදයෙන් කරන ලද ඉල්ලීමකට අනුව තමයි මේ දිනය ගුරුවරුන් වෙනුවෙන් වෙන් කෙරුණේ. ඔක්තෝබර් මාසේ 5 වෙනිදා මේ සඳහා තෝරාගෙන තිබෙන්නේ යුනෙස්කෝ සංවිධානය හා ලෝක කම්කරු සංවිධානය ගුරු ප්‍රඥප්තියට අත්සන් කිරීම සිදු කළේ එදින නිසායි. ගුරුවරයා කියන වචනයේ අර්ථය යහපත් දෙයක් උගන්වන්නා, යහපත් මාවතකට මඟ පෙන්වන්නා යන්නයි. අපි අම්මා අප්පච්චිගෙන් වෙන් වෙලා පාසල වෙත පියමනිනවා. එතනදී අපිව රැකබලා ගන්නේ ගුරු අම්මලා අප්පච්චිලා. රුපියල් 7000ට තමන්ගෙම දරුවන් පවා විකුණන අම්මලා ඉන්න රටක එක දරුවෙකු වෙනුවට දරුවෝ 30-40කට අම්මා අප්පච්චි වෙලා සෙනෙහසින් අයනු ආයනු උගන්වනවා. එකම දේ 100,000 ඇහුවත් මුහුණේ තියෙන හිනාව නැති කර නොගෙන ආදරයෙන් අකුරු කියා දෙනවා. උගුර ලේ රහ වෙනකන් කතා කරලා ලැබෙන පුංචි විවේකයේදී ආහාරයට ගෙනාපු බත්පත කෑම නොගෙනාපු දරුවෙකුට දීලා වතුර උගුරකින් තම බඩගින්න හඟ ගන්නා ගුරු දෙවිවරු ඉන්නවා. ඒකාකාරී බවෙන් දරුවෝ මුදවා ගන්නා වශ නිසා බාහිර ක්‍රියාකාරකම් සංවිධානය කරන්න රැයක් දවාලක් නැතුව කැප වෙන ගුරු අම්මලප්පච්චිලා ඉන්නවා. දරුවන්ගේ සැඟවුණු කුසලතා හඳුනාගෙන ඒ කුසලතා වැඩි දියුණු කරගන්න මං සලසා දීලා ආඩම්බරයට සතුටට පත් වෙන ගුරු අම්මලප්පච්චිලා රට පුරාම ඉන්නවා. ඉතින් මේ කරන කැපකිරීම රුපියල් 7000 මැනලා කියන්න බෑ. අපේ සමාජයේ ජීවත් වන සෑම චරිතයක් තුලින්ම මිටි කරලා ගත්තම වැදගත් පුද්ගලයෝ බිහිවලා ඉන්නවා. ඒ සෑම කෙනෙක්ම මෙහෙවන්න ගුරුවරේ පිටිපස්සෙන් ඉඳලා තියෙනවා. බුදුන් වහන්සේට, දෙවියන් වහන්සේට පවා ගුරුවරේ ඉඳලා තියෙනවා. දෙවියන් වහන්සේගේ ගුරුවරයා හඳුන්වන්නේ ගීසපති කියා. එදා ලෝතුරා අමාමෑණියේ බුදුපියාණන් වහන්සේ තමන්ගේ පළමු ධර්ම දේශනාව සිදු කිරීම සඳහා ගුරුවරුන් තෝරාගත්තේ ගුරුවරුන්ගේ වටිනාකම අවබෝධ කරගත් නිසා, ගුරුවරු දෙවිවරුන් නිසා. ආදරය, කරුණාව, දයාව, ඉවසීම වැනි ගුණාංගවලින් පිරිපුන් උත්තම චරිත බව හඳුනාගත් නිසා. උගන්වා අකුරෙන් අකුර විමසා